ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමු වන මම රවිශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත श्री संबोधि सदहगे शिक्षा बुदुकी गायना तरंगे समगी निक्पन्नट दिवेने दहां पासल सिसु दरुदरियान वेत आराधना बेम्मुल्ल बन्नार बटवल विद्याकर पिरुवेन महाविहारस्ताने देवदूत पेरहार कांदवल श्री पुण्यवर्धनाराम विहारस्ताने जन दुकट पीटवु हैटी नगिनीर कोलंब मूलिकरो हले जनता आयतीट पत्वन गुडनगिल्ल बोरलांदे वजिरिन्यान नाहिमियांगे निरीक्षनेट उतुम वैशाख्य मंगल्ले अरंबया बौद्धया माध्य जालय श्री संबोधि सदहगी शिष्यान मिन सदहगी खंडायम तरंगावलियाक मेवन विटात दियत कृति बिनवा එසදා දිවයිනේ දහම් පාසල් දරුදරියන්ගේ වෙසක් සඳහාගේ නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර ඔබේ කණ්ඩායම් ගායනයත් අප වෙත යොමු කළ හැකි වර්ෂ ගණනාවක සිට මෙරට බෞද්ධ ජනතාවට සදැහැති ගීත නිර්මාණයේ විශ්වයට බුදාහැරීමට නොහැකි වූයේ රට තුල පැවති කොවිඩ් වසංගතකාරී තත්ත්වයත් ත්‍රස්තවාදී ක්‍රියාවන් නැතුණු විවිධ හේතු නිසා වෙන් බෞද්ධ මාධ්‍යාලයේ මෙවර සම්බුදු තෙමකල උදෙසා සංවිධානය කළ ශ්‍රී සම්බෝධි සදහැගී ශික්ෂා වැඩසටහන සඳහා නව බෞද්ධ ගීත පටිගත කර ඔබට අප වෙත යොමු කිරීමට හැකියාව පවතිනවා ඔබ නිර්මාණය කළ නව බෞද්ධ ගීත නිර්මාණය මේ සඳහා ඔබට ඉදිරිපත් කළ හැකි වයස වෘදු 8-17 අතර වයස් කාණ්ඩ යටතේ මෙම නිර්මාණ යොමු කළ හැකි තරඟ කොන්දේසේ 7 දිනකට නොවඩු 12 දිනකට නොවැඩි කණ්ඩායමකට මෙම වැඩසටහනට එක්විය හැකි අතර සීලු තරඟකරුවන් සුදුවතින් සැරසී මේ සඳහා තම නිර්මාණ ඉදිරිපත් කළ යුතුය. සෑම දිනකම පස්වරු දෙකට පෙර තම නිර්මාණ අප වෙත එවිය යුතුය. සදහැති ගී නිර්මාණයේ විනාඩි 4කට නොවැඩි විය යුතුය. ප්‍රදේශයේ විහාරස්ථානයේ හෝ සුදුසු බෞද්ධ පසුතලයක තම නිර්මාණය පටිගත කළ යුතුය. ශ්‍රී සම්බෝධි සදහැගී ශික්ෂා වැඩසටහන සඳහා සදහැති දායකත්වය ලබා දෙන්නේ සිලෝන් බිස්කට් ලිමිටඩ් සමාගම වන අතර ජයග්‍රහකයන් සඳහා වටිනා මුදල් තියාගමෙන්ම සහතික පත්‍ර ප්‍රදානය කිරීමට නියමිතයි. මෙහිදී තෝරා ගන්නා ජයග්‍රහකයන් 15 වන දින පැවැත්වෙන සජීවී අවසන් මහා තරඟයේ වෙත යොමු කරන අතර එම වැඩසටහන සජීවීව බෞද්ධ රූපවාහිනියෙන් සහ බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කිරීමට නියමිතයි. ඔබගේ නිර්මාණ 0707-722-410 යන WhatsApp අංකයට හෝ sambodhivesak@gmail.com යන ඊමේල් ලිපිනයට යොමු කිරීමට දැන් ඔබට හැකියාව පවතිනවා. යහගුණ දම්පිරි සමාජයක් ඇති කිරීමවත් ශ්‍රේ සම්බෝධි සදහැගී ශික්ෂා. බෙම්මුල්ල බණ්ඩාර බටවල විද්‍යාලංකාර පිරිවෙන් මහා විහාරස්ථානය මගින් සංවිධානය කළ දේවදූත පෙරහැර ඉක්උද්දා වීදි සංචාරය කළා. ඒ අභිනව විහාර මන්දිරයේ නිර්මාණය කෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපණයට සමගාමීවයි. පල්ලියකොඩැල්ල පුරාණ පත්තිනි දේවාලය වෙත දේවදූතයා විසින් දේවාල තල්පත රැගෙන යාමේ චාරිත්‍රය සිදු කළ අතර දේවාලයේ සිට අලියතුන් සහිත දේවදූත පෙරහර විහාරස්ථානය කරා වීථි සංචාරය කළා. උඩරට පහත රට නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැස්කින් පෙරහර වර්ණවත් වී තිබුණා.
බෙම්මුල්ල බණ්ඩාර බටවල විද්‍යාකර පිරිවෙන් මහාවිහාරාධිපති ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහානිකායේ ගම්පහ දිස්ත්‍රික් සංඝ සභාවේ කරු ලේකකාධිකාරී ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හේන්පිට ගෙදර විමලානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි පෙරහර සංවිධාන කර තිබුණේ. අර්බුද කාර්යයේ තත්ත්වය මත ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින ජනතාවට සවියක් වීමේ අරමුණ පෙරදැරිව රත්මලාන කඳවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ මගින් ප්‍රජා සත්කාරක වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කර තිබුණා. රත්මලාන කඳවල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිපති පූජ්‍යපාද කොන්ගමුවේ මේදංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි ප්‍රජා සත්කාරක වැඩසටහන සංවිධානය කර තිබුණේ. මේදී රත්මලාන කඳවල ප්‍රදේශයේ තෝරාගත් පවුල් 200කට වැඩි ප්‍රමාණයකට වීලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට කටයුතු කළා. බදුල්ල බෝගොඩ මහාවිද්‍යාලයේ වාර්ෂික වෙසක් මාසයට සමගාමීව සිදු කරන රුධිර දානමය පින්කම අද එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. මෙවර ඒ සඳහා වූ ලේදන් දීමේ කඳවුර සංවිධානය කෙරුණේ අකණ්ඩව 9 වන වරටයි. බෝගොඩ මහාවිද්‍යාලයේ නියුජ්‍ය විදුහල්පති පූජ්‍යපාද තෙරිපැහ විමලරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත විදුහල්පති එම් එම් මබේවංශ මහතාගේ මගපෙන්වීම යටතේ විද්‍යාලයේ බෞද්ධ සමිතිය ආදි ශිෂ්‍ය සංගමය ගුරුබවතුන් සහ සිසු දරුදරියන් එක්වයි මෙම ලේදන් දීමේ කඳවුර සංවිධානය කර තිබුණේ. බදුල්ල මහරෝහලේ ලේ බැංකුවේ වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩලයේ සහයෝගයද මේ සඳහා අහිමිව තිබුණා. මහා සංඝරත්නය ප්‍රදේශවාසීන් ගුරුබවතුන් සිසු දරුදරියන් ඇතුළු බොහෝ පිරිසක් මෙහිදී ලේ පරිත්‍යාග කිරීම සඳහා එක්ව සිටියා. පරිසරයට පැලයක් දායාද කර පරිසරය රැක ගැනීම මෙන්ම අනාගත ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ආහාර භෝගයක් වවුම යන තේමාව ඔස්සේ රුධිර පරිත්‍යාගශීලීන්ට නිවසේ රෝපණය කිරීම සඳහා පොල් පැලයක් බැගින් පරිත්‍යාග කිරීමටද මෙහිදී පියවරගෙන තිබුණා. සම හිත සුව පිණිස යන උදාර තේමාව මුල් කර ගනිමින් පරම පූජනීය ධර්ණාගම කුසල ධම්ම නාසමිදුන් ආරම්භ කළ බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවට එළඹෙන 15 වනදාට වසර 11ක් සම්පූර්ණ වනවා. එවෙනුවෙන් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් විශේෂ පින්කම් මාලාවක් එළඹෙන 15 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ වර්තමාන කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්. ඒ අනුව වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් අද නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ පින්කම පිළිබඳව පූර්ව කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන්. ශාක්‍ය සිංහාපි වන්දනාව යෙදී තිබෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේදී බෞද්ධයා ගුවන්විදුලි 11 වන සංවත්සරයේ යෙදී තිබීම විශේෂත්වයක්. මේට සමගාමීව මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල කේන්ද්‍රය කර ගැනීමෙන් පින්කම් මාලාවක් පැවැත්වෙනවා. පසුගිය කාලයේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ආ මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ දාරිතාව වැඩි කිරීමේ අරමුණින් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු බෞද්ධයා මාධ්‍යජාලයේ අනුග්‍රහයෙන් ආරම්භ කළ අතර බෙවන විට එහි ඉදිකිරීම කටයුතු අවසන් අධීරේ පවතිනවා. බෞද්ධයා ගුවන්විදුලියේ 11 වන සංවත්සරයට සමගාමීව එම අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි. එනුව වැඩසටහන් මාලාව යටතේ රෝහලේ නිවාසික රෝගීන්ට උදෑසන හා දිවා ආහාරය ලබා දීමද සිදු කරනවා.
එමෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වෙන අතර මෙහිදී පැවැත්වෙන අක්ෂි දාන හා ශරීරාංග දන් දීම වෙනුවෙන් පුරුදු පත්‍ර අත්සන් කිරීමේ වැඩසටහනටද ඔබට සහභාගී විය හැකියි. සඳහන් කරන්න ඕනේ අවුරුදු පතා කරන මේ සම්බෝධි ශ්‍රී සම්බෝධි පදනමමගෙන් බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ කරගෙන යන වැඩකටයුතු වලට අපිවත් ආරාධනා කරගෙන අපිවත් ඒකට සහයෝග කරගෙන මේ කරන කටයුත්ත ගැන මම විශේෂයෙන් අගය කරනවා. මම අත වශයෙන්ම ඒ අයටත් පින් ඉල්ලනවා. ඒගොල්ලගේ ක්‍රියාමාර්ගය නිසා තමයි අපටත් මේ අවස්ථාව ලැබුණේ මේ අවස්ථාව කරගෙන යන්න. ඉතින් මම ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් තරමක් අපේ රටට තියෙන තත්ත්‍ය අනුව අපේ තියෙන දැනට තියෙන දුක් තත්ත්‍යය තමයි අද අපේ රටේ පවතින්නේ. අපි ඉතින් බලාපොරොත්තු වෙන සියලුම ජනතාව ඒ දුක්බර තත්ත්‍යෙ මිදී ඊටාත්ම වාසනාවන්ත කාලයක් ගත කරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩ කටයුත්තත් මේ වෙසක් උත්සවය වෙනුවෙන් කරන වැඩ කටයුත්තත් සියලු දේවලින් සම්පූර්ණ වෙලා සර්ව සම්පූර්ණ කටයුත්තක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන් බලාප යටතේ පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ධර්ම සංගායනා ධර්ම සාකච්ඡාවක්ද පැවැත්වෙනවා. ඉන් අනතුරුව රෝහලේ සුළු සේවකයන්ට වෙලි ආහාර ද්‍රව්‍ය ලබා දීම හා ගැබිණි මාතාවන් දස දෙනෙකුට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමත් රෝහල සඳහා අත්වාරු හා රොදපුටු පරිත්‍යාග කිරීමටද නියමිතයි. එමෙන්ම වැඩසටහන් බලාවට සමගාමීව ලක්වැසි ලෝවැසි ජනතාවට සත් ප්‍රාර්ථනා කරමින් ඖෂධ පූජාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. මෙලෙස පැවැත්වෙන පින්කම් මාලාව සමගින් නැක්ව අසීරු අවස්ථාවේදී අසරණ ජනතාව වෙනුවෙන් පිටක් වන්නට හැකියාවරින් දායකත්වය ලබා දෙන්නට බෞද්ධ හා මාධ්‍ය ජාලය ඔබට ආරාධනා කරනවා. එ අනුව රෝහලේ සුළු සේවකයන්ට පරිත්‍යාග කෙරෙන වැලි ආහාර ද්‍රව්‍ය සඳහා මෙන්ම රෝහලේ ප්‍රතිකාර ලබන ගැබිණි මාතාවන් සඳහා පරිත්‍යාග කෙරෙන අත්‍යවශ්‍ය උපකරණ සඳහා ද්‍රව්‍යමය වශයෙන් ඔබට දායකත්වය ලබා දීමට හැකියාව පවතිනවා. එසේ නොමැතිනම් මේ වෙනුවෙන් මූල්‍යාධාර පරිත්‍යාග කිරීමටද අවස්ථාව තිබෙනවා. ඒ සඳහා ඔබගේ මුල්්‍යමය පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදලට අමින් නැති සම්පත් බැංකුව ගිණුම් අංකය 02-70-63-195 ලංකා බැංකුව ගිණුම් අංකය 04-810-21-968 හෝ මහජන බැංකුව ගිණුම් අංකය 176-100-13-43-46-69 යන බැංකු ගිණුම් වෙත බැර කළ හැකි. වැඩි විස්තර සඳහා බෞද්ධ මාධ්‍ය ජාලයේ මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස් මහතා 077-77-90-609 හෝ කාර්යාල 011-49-42-607 හෝ 071-53-63-333 යන දුරකථන අංකවලට ඇමතිය හැකි. අද පෙරවරුවේ මුල් ඒරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත වැඩම කළ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ රෝහල් අධ්‍යක්ෂ ප්‍රියන්ත කරුණාරත්න මහතා සමගින් 15 වනදා පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාව පිළිබඳව සාකච්ඡා කළා. බෞද්ධ මාධ්‍ය ජාලයේ පරිපාලන සහ මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස්, වැඩසටහන් අධ්‍යක්ෂ කල්යාණ අලවත්තේගම, ගුවන්විදුලි අධ්‍යක්ෂ සහන් වනිගරත්න යන මහත්තරුන්ද සාකච්ඡාව සමගින් එක් වුණා. නැගෙනහිර කොළඹ මූලික රෝහලේ රෝහල් ධාරිතාවේ ඉහළ නැංවීමේ අරමුණින් බෞද්ධ මාධ්‍ය ජාලයේ මැදිහත්වීමෙන් පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත ඉදිකළ ගොඩනැගිල්ල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක් වූයේ අනතුරුවයි. බුදුන් වහන්සේගේ ත්‍රිමංගල්‍යය දී තිබෙන වෙසක්පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානය මගින් පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. පින්කම් මාලාව එළඹෙන 12 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බවයි විහාරාධිපති පූජ්‍යපාද කොබේතුඩුවේ විජිත නාහිමියන් සඳහන් කළේ. ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථ භූමියේ චෛත්‍ය රාජනන් වහන්සේ නමක් ඉදිකිරීමේ කටයුතු 2019 වර්ෂයේදී ආරම්භ කර තිබෙනවා.
සම්බුදු මහසෑ නමින් නම් කර ඇති චෛත්‍යයේ වැඩ කටයුතු මෙවන විට අවසන් අදිරේ පවතින අතර චෛත්‍යයේ කොතුහන්සේ නිරවරණය කිරීම ඇතුළු පින්කම් කිහිපයක් සම්බුදු තෙමගලට සමගාමීව පවත්වන බවද විහාරාධිපති හිමියන් සඳහන් කළා. 2019 වන වර්ෂයේ මැයි මාසයේ අපේ විහාරස්ථානය තුළ නිර්මාණය කරන්න ආරම්භ කළ සම්බුදු මහසෑයේ වැඩ කටයුතු මෙවන විට නිමා වෙමින් පවතිනෝ. ඒ සම්බුදු මහසෑයේ වැඩ කටයුතු නිමාවට පත් කරලා සුගන්ධ කුටිය තුල ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට කොත් වහන්සේ නිරාවරණය කිරීම මේ මාසේ 12 වෙනිදා සහ 13 වෙනිදා යන දින දෙක තුල පැවැත්වෙනවා. ඒ වගේම 13 14 15 කියන දවස් කිහිපය තුල සම්බුදු මහසෑ වන්දනා පින්කම සිදු කරලා 16 වෙනිදා මහා සංඝරත්නයේ සියක් නමක් වැඩම කරවලා සංඝ සතු දන්පැන් පූජ කරලා මේ සම්බුදු මහසෑය නිර්මාණය කරගන්න ධනයෙන් ශ්‍රමයෙන් උදව් කළ උපකාර කළ සදහැවත් සියලුම පින්වතුන් වෙනුවෙන් ආශිර්වාද කිරීමත් ඒ වගේම අභාවීට පත් වුණු සියලු දෙනාට පින්පෙත් අනුමෝදන් කිරීම සිදු කරනු ලබනෝ. බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රධාන අනුශාසක අපේ හිතයිශී කල්යාණ මිත්‍රයන් වහන්සේ වන බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ කටයුතු සාර්ථකව නිමා කර ගැනීම සඳහා අපට උදව් කළා, උපකාර කළා, අවවාද අනුශාසනා ලබා දුන්නා. අපි මේ වෙලාවේදී පින්දීමෙන් යුතුව ඒව සිහිපත් කරනු ලබනෝ. ඒ සෑම දිනාටම පින්දීම 12 වෙනිදන් ආරම්භ වෙන පින්කම් මාලාවේදී සිදු කරනු ලබනෝ. ඉතින් 13 වෙනිදා කොත් වහන්සේ නිරාවරණය කරලා සුගන්ධ කුටිය තුල සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මේ සම්බුදු මහසෑයට පූජෝපහාර පැවැත්වීම අපි ආරම්භ කරනෝ. සදහැවත් පිරිසත් එක්ක එකට එකතු වෙලා ඒ සඳහා දායක වන හැටියට සහභාගී වන හැටියට අපි ඉතාමත්ම කරුණාවෙන් යුක්තව සමස්ත ශ්‍රී ලංකා බෞද්ධ අබෞද්ධ ජනතාවට කරුණාවෙන් යුක්තව ආරාධනා කර සිටිනෝ. 2022 වෙසක් මංගල්‍ය වෙනුවෙන් ආගමික වැඩසටහන් මාලාවක් ඓතිහාසික ලියන්ගස්තැන්න පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පින්කම් මාලාව හෙට සිට ආරම්භ වන අතර එළබෙන 16 වනදා දක්වා පින්කම් මාලාව පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් අතර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.